ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකද්ද? මේක අහන බහුතරයක් අය කෝච්චියේ ගිහින් තියන අය සහ නිතරම කෝච්චිය භාවිතා කරන අය වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇති කෝච්චියක් ස්ටේෂන් එකට එද්දි ස්ටේෂන් මාස්ටර් ඒ කෝච්චියේ රියදුරු සහායක මහතාට වළල්ලක් දෙනවා. සහ රියදුරු සහායක මහතා විසින් දුම්රිය ස්ථානයේ කෙනෙක්ට තව වළල්ලක් නැවත දෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මොකද්ද මේ ක්‍රියාවලිය කියලා. මේ ක්‍රමය හඳුන්වන්නේ ටැබ්ලට් සිස්ටම් එක කියලා. 1874 වර්ෂයේ පුද්ගලයින් පිරිසකට මරු කැඳවමින් සිදු වූ දුම්රිය අනතුරක් නිසා යලිත් කිසි දිනක එවන්නක් නොවන්නට එඩ්වර්ඩ් ටයර් නම් ඉංජිනේරු මහත්මයෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මේ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා. ඒ හින්දම මේ ක්‍රමය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය විදිහට හඳුන්වනු ලබනවා. මේක ඉතාම පැරණි ක්‍රමයක් වුණත් තාමත් ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක සංඥා ආශ්‍රිත කලාපය හැරෙන්නට අනෙකුත් පළාත්වල තාමත් දුම්රිය ධාවනය සඳහා භාවිතා කරන්නේ මේ ක්‍රමයයි. ඒ වගේම තමයි මේක කොච්චර පරණ වුණත් තාමත් ආරක්ෂිතම ක්‍රමයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මම මේක පැහැදිලි කරන්න උදාහරණයක් විදිහට දැනට මේ ක්‍රමය භාවිතා කරන උඩරට මාර්ගයේ පට්ටියපල දුම්රිය ස්ථානය සහ ඊට පසුව අනෙක් අන්තයේ තියෙන ඔහිය දුම්රිය ස්ථානය ගන්නම්. දැන් ඔබ හිතන්න කොළඹ ඉඳන් බදුල්ල බලා යන දුම්රියක් පට්ටියපොළ සිට ඔහිය දුම්රිය ස්ථානයට ගමන් ගන්න සූදානම්. මේ වෙද්දි එම දුම්රිය පට්ටියපොළට අනෙක් අන්තයේ වන අඹේවල දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා තියෙන්නේ. දැන් එම දුම්රිය පට්ටියපොළට ළඟාවීමට පෙර ටැබ්ලට් සිස්ටම් එකේ ක්‍රියාකාරීත්වය ආරම්භිය යුතුයි. ඔයාලා දැකලා ඇති මේ ටැබ්ලට් මැෂින් ස්ටේෂන් ඇතුලේ තියෙනවා. දැන් මම කියන්න යන මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ ඒ වගේ. දැන් පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා ටැබ්ලට් යන්ත්‍රය ආධාරයෙන් ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවක් යවලා අර එන කෝච්චිය ඔහියට එවන්න ඒ අතර දුම්රිය මාර්ගයේ බාධාවකින් තොර දැයි විමසනවා. ඒ කියන්නේ ඔහිය පට්ටියපල පැත්තට එන දුම්රියක් ඔහිය සහ පට්ටියපල අතර තියෙනවද නැත්නම් වෙන බාධකයක් තියෙනවද කියලා දැනගන්න. ඔයාලට ඔය ස්ටේෂන් වල ඉදදි ටින්ටින් ගාලා බෙල් සද්ද එහෙම ඇහෙනවා නේද? අන්නේ එහෙම බෙල් සංඥා නිකුත් වෙන අවස්ථා තමයි. මෙම බෙල් සංඥා ගමන් ගන්නේ දුම්රිය ස්ථාන අතර ඇති දුරකථන රැහන් මගින්. එහෙම බාධාවක් නැත්නම් ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවකින් දැනුම් දෙනවා. ඊට පස්සේ පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් අර ටැබ්ලට් මැෂින් එකේ බටන් එකක්, ඒකට කියන්නේ ප්ලන්ජරය කියලා, අන්න ඒක තද කරගෙන ඉන්නවා. එතකොට ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා එහෙ ප්ලන්ජරය එක අතකින් නොබාගෙන ඉන්න ගමන් අනෙක් අතින් ටැබ්ලට් මැෂින් එකේ පහළ තියෙන ටැබ්ලට් රඳවණය චුට්ටක් එළියට අදිනවා. එතකොට ටැබ්ලට් මැෂින් එකේ ට්‍රේන් අප්‍රෝචින්, එහෙමත් නැත්නම් දුම්රියක් ළඟා වෙනවා යන්න පෙන්නුම් කරනවා. ඊට පස්සේ ඔහිය දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනවා. එතකොට පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා එක අතකින් අර බෙල් ප්ලන්ජරය ඔබාගෙන අනිත් අතෙන් පහළ තියෙන ටැබ්ලට් රඳවණය සම්පූර්ණයෙන්ම එළියට අදිනවා. එතකොට ටැබ්ලට් යන්ත්‍රය ට්‍රේන් ඔන් ලයින්, දුම්රිය මාර්ගයේ දුම්රියක් තියෙනවා කියන එක පෙන්නනවා. එතකොට ටැබ්ලට් එක එළියට එනවා. ඊට පස්සේ පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා අර වළල්ල, ඒ වළල්ල තමයි අර ටැබ්ලට් එක දාන පවුච් එක. ඒ ටැබ්ලට් එක ලෝහ පෙත්තක් වගේ. ඒකේ කොටලා තියෙනවා දුම්රිය ස්ථානවල සංකේතයක්. ඉතින් ඒ ටැබ්ලට් එක අර වළල්ල වගේ පවුච් එකට පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් දාලා ඒක ඔහිය කරා යන දුම්රිය රියදුරු සහායක මහතාට අර වළල්ල විදිහට දෙනවා. ඕක ඔය වළල්ලක් විදිහට තියෙන්නේ හුවමාරු කරගන්න පහසු වීමට. ඒ වගේම අඹේවල දුම්රිය ස්ථානයෙන් හමුවන ටැබ්ලට් එක තමයි දුම්රිය රියදුරු සහායක මහතා විසින් පට්ටියපල දුම්රිය ස්ථානයට නැවත අර වළල්ල එකක්. ඒ වගේම අඹේවල දුම්රිය ස්ථානයෙන් හමුවන ටැබ්ලට් එක තමයි දුම්රිය රියදුරු සහායක මහතා විසින් පට්ටියපල දුම්රිය ස්ථානයට නැවත අර වළල්ල එක දෙන්නේ. හරි, දැන් අර ඔහියට යන දුම්රියට ටැබ්ලට් එක දුන්නට පස්සේ මේ ටැබ්ලට් යන්ත්‍රය විසන්ධි කරන්න ඕන. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැන් අර මම කලින් සඳහන් කරපු පට්ටියපොළදී ටැබ්ලට් එක ගත්ත දුම්රිය ඔහියට ළඟා වෙනවා.
ඒත් සමගම දුම්රිය රියදුරු සහායක මහතා අර පට්ටිය පොළදි ගත්ත ටැබ්ලට් එක ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා වෙත දෙනවා. අනතුරුව ඔහිය දුම්රිය ස්ථානාධිපති ටැබ්ලට් යන්ත්‍රයේ පහළ කොටස එළියට ඇදලා අර පට්ටිය පොළ ඉඳන් ගෙනත් දුම්රිය රියදුරු සහායක මහතා දුන්න ටැබ්ලට් එක ටැබ්ලට් රඳවණයට දානවා. ඊට පස්සේ ඉහළ පහළ කොටස් දෙකම ඇතුළට යවනවා. එතකොට ලයින් ක්ලෝස්ඩ් එහෙම නැත්නම් මාර්ගයේ වසා ඇත යන යන්ත්‍රය පෙන්නනවා. ඔහිය දුම්රිය ස්ථානාධිපති යලිත් බෙල් සංඥාවක් මගින් පට්ටියපල ටැබ්ලට් යන්ත්‍රයේ ක්‍රියාකරුට දුම්රිය ඔහියෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙනවා. ඉන්පසු පට්ටියපල දුම්රිය ස්ථානාධිපතිතුමා ප්ලන්ජරය ඔබ ටැබ්ලට් යන්ත්‍රයේ යට කොටස වසා දමනවා. එවිට පට්ටියපල ටැබ්ලට් යන්ත්‍රයේ ලයින් ක්ලෝස්ඩ් මාර්ගයේ වසා ඇත යන්න පෙන්නුම් කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි ටැබ්ලට් යන්ත්‍රය සහ එහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. ඔය විදිහට අර පට්ටියපල ඉඳන් ඔහියට දුම්රියෙන් ආපු ටැබ්ලට් එක ආයෙම බදුල්ල ඉඳන් පට්ටියපල පැත්තට යන දුම්රියක් ඔහියට ළඟාවෙද්දී අර ඉහත කියපු ක්‍රමයටම ඒ දුම්රිය හරහා පට්ටියපල දුම්රිය ස්ථානයේ වෙත යනවා. ඒ වගේම එකම ආකාරයේ ටැබ්ලට් කීපයක් තියෙන හින්දා පට්ටියපල ඉඳන් ඔහියට දුම්රියක් පිටත් වූ පසු නැවතත් පට්ටියපල ඉඳන් ඔහිය පැත්තට දුම්රියක් පැමිණියහොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ටැබ්ලට් යන්ත්‍රයක එකම ආකාරයක පැති දෙකක් දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස පට්ටියපල දුම්රිය ස්ථානයේ ටැබ්ලට් යන්ත්‍රයේ එක පැත්තකින් ඔහිය දුම්රිය ස්ථානයත් අනික් පැත්තේ නඹේවල දුම්රිය ස්ථානයත් සංනිවේදනය කරන්න තමයි එහෙම තියෙන්නේ. ඔහිය දුම්රිය ස්ථානයේ නම් එක පැත්තකින් පට්ටියපල දුම්රිය ස්ථානයත් අනික් පැත්තෙන් ඉදල්ගස් ඉන්න දුම්රිය ස්ථානයත් සංනිවේදනය කරන්න තමයි එහෙම දෙපැත්තක් ටැබ්ලට් යන්ත්‍රයේ තියෙන්නේ. ඒ වගේම සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මෙම ටැබ්ලට් එය දුම්රිය රියදුරු සහායක මහතා වෙත බාර දීමේ ක්‍රියාවලිය දුම්රිය ස්ථානාධිපතිතුමා වෙතම පැවරී ඇති රාජකාරියක්. ඒ වගේම සහායක රියදුරු මහතා ලබා දෙන ටැබ්ලට් එය ලබා ගැනීම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය කාර්ය සහායක මහතෙකු සතු වෙනවා. වර්තමානයේ මේ ටැබ්ලට් ක්‍රමය භාවිතා වන්නේ උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල සහ මාතලේ දක්වා, උතුරු දිග දුම්රිය මාර්ගයේ කුරුණෑගල සිට අනුරාධපුරය දක්වාත්, නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වාත්. මෙම මාර්ගයේ සමහර දුම්රිය ස්ථානවල ටැබ්ලට් ක්‍රමය වෙනුවට විශේෂිත ටෝකන් ක්‍රමයක්ද භාවිතා කරනු ලබනවා. කැලණිවැලි දුම්රිය ස්ථානයේ නාරාහේම්පිට සිට අවිසාවෙල්ල දක්වා, පුත්තලම දුම්රිය මාර්ගයේ මීගමුව සිට ටැබ්ලට් සහ මෙහිද සමහර දුම්රිය ස්ථානවල ටෝකන් ක්‍රමය භාවිතා කරනු ලබනවා. මෙහි තව සඳහන් කළ යුතුම කරුණු කිහිපයක් තියෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් පට්ටියපල ස්ටේෂන් එකේ ටැබ්ලට් එක ඉදල්ගස් ඉන්න ස්ටේෂන් එකේ මැෂින් එකට දාන්න බැරිද කියලා. නෑ, එහෙම කරන්න බෑ. මොකද එක සෙක්ෂන් එකක ටැබ්ලට් එකක් තවත් ආසන්න සෙක්ෂන් එකකට ගැලපීමක් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ ටැබ්ලට් එකේ කපලා තියෙන කට්ට ගැලපෙන්නේ අදාළ දුම්රිය ස්ථානයේ ටැබ්ලට් මැෂින් එකට පමණයි. ඒ වගේම තමයි දුම්රිය ස්ථානයෙන් සහායක රියදුරු මහතාට ලැබුණු ටැබ්ලට් එක නිවැරදිද යන්න පරීක්ෂා කිරීම දුම්රිය රියදුරු මහතාගේ වගකීමක් වෙනවා. දුම්රිය ස්ථානයෙන් ටැබ්ලට් එකක් නොලබා දුම්රිය ඉදිරියට ගමන් කිරීම කිසිම විටක කරන්න බෑ. ඒක නීති විරෝධී. මේක කියවන ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙහෙම. අදාළ දුම්රිය ස්ථානයක නොනවත්වා ධාවනය කරන ශීඝ්‍රග්‍රාමී දුම්රියකට දුම්රිය ධාවනය වෙද්දිම ටැබ්ලට් එක ගන්න බැරි වුණොත් මොකද කරන්න කියලා. ඔව්, එහෙම අවස්ථාවක දුම්රිය නවත්තලා ටැබ්ලට් එක ගන්න ඕනේ. එම දුම්රිය ස්ථානවල නොනවත්වන දුම්රිය වේගය අඩු කර ටැබ්ලට් එක රැගෙන යාම සාමාන්‍ය. යම් දුම්රිය ස්ථානයක ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇති වී උට දුම්රියක් ඉදිරියට ධාවනය කරන්නේ කෙසේද? ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇති වුණොත් ටැබ්ලට් සිස්ටම් එක නැතුව දුම්රියක් ඉදිරියට ධාවනය කරන්නට විශේෂිත වූ ක්‍රියාවලියක් තියෙනවා. ඒක හඳුන්වන්නේ පයිලට් වර්කින් කියලා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. පයිලට් වර්කින් ක්‍රියාවලියේදී ටැබ්ලට් එක වෙනුවෙන් යන්නේ දුම්රිය ස්ථානයේ සේවකයෙක් තමයි. ඔහු තමයි පයිලට් කියන්නේ. ඔහු අදාළ දුම්රිය ස්ථානයෙන් දුම්රිය එන්ජිමට නැගලා අනෙකුත් දුම්රිය ස්ථානය කරා යනවා ටැබ්ලට් එක වෙනුවෙන්. ඒ වගේම තමයි ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇති විට එකම දිශාවට දුම්රිය කීපයක් ධාවනය වෙනවා නම්
මුලින්ම ධාවනය වන දුම්රියන් වලට ටැබ්ලට් එක වෙනුවෙන් රිටර්න් නෝට්ස් එකක් ලබා දෙනවා ටෝකන් එකක් විදිහට අර ඊට කියපු පයිලට් මන් ඒ ධාවනය වන අවසන් කෝච්චියේ තමයි යන්නේ පයිලට් මන් යනකම් අනෙක් අතට කිසිම දුම්රියක් එවන්න බෑ ඒ වගේම තමයි ටැබ්ලට් එක වෙනුවට යන පයිලට් මන් හදිසියෙම මගදී මිය ගියොත් ඒකටත් වෙනස්ම ක්‍රියාවලියක් තියෙනවා ටැබ්ලට් ක්‍රමයට වඩා සංකීර්ණයි ටැබ්ලට් ක්‍රමය අක්‍රිය වුණ වෙලාවක මේ යොදා ගන්න පයිලට් වර්කින් ක්‍රමය ටැබ්ලට් එකක් දුම්රියකට දුන්නම ඒ දුම්රිය ස්ථාන දෙක අතර සෙක්ෂන් ටයිම් පීරියඩ් දෙකක් තියෙනවා යම් හේකින් ඒ කාලය තුල දුම්රිය අනෙකුත් දුම්රිය ස්ථානයට ආවේ නැත්නම් දුම්රිය ස්ථානයේ ඉන්න නිලධාරියෙක් පිටත් කරලා යවන්න ඕනේ බලන්න. ඉතින් මේ අතරේ විශේෂම දෙයක් සඳහන් කරන්න ඕනේ. තාමත් මේ ක්‍රමය ඉතාම ආරක්ෂා සහිත ක්‍රමයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද දුම්රිය ස්ථානාධිපති කෙනෙක් දෙන ටැබ්ලට් එකක් නැතුව දුම්රියක් ඉදිරියට ධාවනය කරද්දී අනෙක් පසෙන් දුම්රියක් පැමිණෙන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දම මේක ඉතාම ආරක්ෂාකාරී ක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. තවත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපගේ YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.